ජාතික ජනබල වේගයේ පරිසර ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අනුරකුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා. පරිසරවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි දේශපාලන අධිකාරියට නායකත්වය දෙන්නම්. මේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා ඔබ දරන ප්‍රයත්නය සාර්ථකව නිමා කරගැනීම සඳහා ඔබ තමයි අපි දායක. අපේ රටේ පරිසර පද්ධතිය ඇති වී තිබෙන මහා විනාශයේ ප්‍රතිඵල භුක්ති විඳින පරම්පරාව ඔබට අදපත් වී තිබෙනවා. හැබැයි මේක මේ විදිහට ගියොත් මේකටත් වඩා විශාල අනතුරුකාරී අවදානමකට අපේ අනාගත පරම්පරාව මූණ දෙන එක වළක්වන්න බැහැ. ඒ නිසා අපිට ආණ්ඩුවක් ඕනකම තිබෙන්නේ ප්‍රතිවිරෝධී ආණ්ඩුවක් නෙවෙයි. ඔබගේ බලාපොරොත්තුවයි අපගේ බලාපොරොත්තුව සමපාත වෙන ආණ්ඩුවක්. දේශපාලන වේදිකාවේ කෑමොර දීලා අහනවා මේ අනුර දිසානායක මම වැව් කීයක් හැදුවද කියලා. ඒත් අපේ අවශ්‍යතාවය තිබුණේ මේ පද්ධතියට යලි පණ දීම. නැත්තම් වැව් හදන එක නෙවෙයි. ඉතින් පද්ධතියට පණ දෙන්න ඕන කියලා අපි නැවතත් හිතනවා. මොකද මේ වැටෙන වර්ෂාපතනය අපි ආරක්ෂා කරගන්නත් ඕන. පොළවේ තියෙන ජල මට්ටම අපි ආරක්ෂා කරගන්නත් ඕන. නැවත අපි අපේ තියෙන අලි මංකඩවල් යලි ප්‍රතිස්ථාපනය කළ යුතුයි. කුඩා සීමාවකට රැඳෙන්නේ නැහැ. එතකොට සංචරණය වීම සඳහා අවශ්‍ය මාර්ග අපි සකස් කරලා දෙන්න ඕන. ඊළඟ විද්‍යාත්මක අපි අලි වැටකට යන්න වෙන ක්ෂණිකව ඉතින් උත්තරයකට දිගු කාලන කොහොමද අපි ඔවුන්ට කැලේ අවශ්‍ය ආහාර ටික අවශ්‍ය ආහාර සපයා ගැනීම සඳහා පරිසර පද්ධතිය හදන්නේ කොහොමද? වතුර ලබා ගැනීම සඳහා කුළුවැව් පද්ධතිය පිළිබඳවත් ඒ වගේම අලි මංකඩ විවෘත කිරීමත් මොනවද කියලා මෙන්න මේ ප්‍රශ්නට අපි තයික්මනින්ම විසඳුම් සෙවිය යුතු කියලා අපි කල්පනා කරා. මේ පරිසර සම්පත කියන එක නැවත ගොඩනගන්න බෑ. අපිට පාරක් හදන්න පුළුවන්, ලොකු බිල්ඩිමක් හදන්න පුළුවන්, අපිට ගුවන් තොටුපළක් නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි එහෙනම් මේ නිර්මාණය කළ නොහැකි දේවල් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ අපි මේ පොරොන්දුව ඔබට දෙන ගම ඒ උදෙසා ඔබ සියලු දෙනාම අපි සමග අත්වැල් බැඳ ගන්න කියන යෝජනාව අපි ඕගලන්ට කරනවා. මේ අතර අනුර කුමාර දිසානායක මහතාගේ ජයතහවුරු කෙරෙන ජනරැලියක් කිරිඳිවැල නගරයේදී පැවැත්වුණා. ඒදී කිහිප දෙනෙකු ජනරැලිය ඇමතුවා. විශාල අධ්‍යාපන රටාවක් තිබුණු රට අපි. හැබැයි සිංගප්පූරුව මේ කොළඹ දිස්ත්‍රික්කය වගේ අයිටි කර්මාන්තය ඩොලර් බිලියන 233යි. අපේ අයිටි කර්මාන්තය කියන්නේ ඩොලර් බිලියන 1.2යි. කාට හරි කියන්න පුළුවන් ඉන්දියාව එච්චර ලොකු ආර්ථිකයක් හැදුවේ රට ලොකු හින්දා කියලා. එහෙනම් අපේ කොළඹ දිස්ත්‍රික්කය වගේ රටක් සිංගප්පූරුව ඩොලර් බිලියන 233 ආර්ථිකයක් ඇදුවේ රට ලොකු හින්ද නෑ. නායකයන්ට සලසුම මත ලෝකේ අනාගත ලෝකේ මොකද්ද? ඒකට අනුව පරිශන කරා. අන්න අපි සලසුම මතලා තියෙනවා 2030 වෙනකොට අපේ IT ආර්ථිකය ඩොලර් බිලියන 5කට අපි ගෙනියනවා. අඩුම මදි හොදේ. පහ මදි. හැබැයි ආරම්භය අපි ඉතින් අරගෙන තමයි ඊළඟ අපිට බූස්ට් එකක් ගන්න වෙන්නේ. ලොකු පිම්මක් ගන්න වෙන්නේ. එතකොට තමයි රට හැදින්නේ. අපි අත්තරපු තැම්මේවා වේගෙන් යන්න පුළුවන් තේ. ඒ විතරක් නෙවෙයි. ඉන්ද විශාල ඉදිකීම් ශේස්ත්‍රය හැකියාවක් තියෙනවා අපේ කොන්ත්‍රාත් සමාගම් වින්න. අපි ඒගොල්ලෝ අලුතෙන් හැදෙන අප්‍රිකානු කලාපේ ඉදිකීම් කොන්ත්‍රාත් තරම් දෙන සලසුම් හදන්න ඕන. මේ 65610යි මේ මිලියන 22 ඇතුලේ අපේ ආර්ථිකය කොටද ගේන්න බෑ. ඒ නිසා අපි සලසුමක් හදනවා. ඉතා ඉක්මනින් අපි අප්‍රිකානු කලාපේ වෙළඳ තානා ප්‍රතිකාරය ආරම්භ කරලා එහි අපේ කර්මාන්තකරුවට ව්‍යවසාය කර දෙන ඉඩ අපි හොයනවා. එමයි ආණ්ඩුව හදන. එතන මොකද කරන්න අපි? අවුරුද්දෙන් අවුරුද්ද පියවරෙන් පියවර මේ රට ගොඩනගනවා. අවුරුදු කීපයක් අපි ඔක්කොම එකට මහන්සිලා වැඩ කරොත් මේ රට පොහොසත් රටක් බවට පත් කළ හැකි. මතක තියාගන්න, ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ රට බාරගන්නේ ඉතා සැලසුම් සහගතව පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ වැටිලා තියෙන රට නැගිටනවා. ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයතහවුරු කරමින් ගල්කිස්සේ පැවති ජනරැලියට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. කිහිප දිනෙකම මෙම ජනරැලිය ඇමතුවා. විදුලි බිල අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කියා සිටියේ. මේ රටේ ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් අපි අරන් දෙන්න ඕන. විශේෂයෙන්ම මේ නාගරික ජනතාව ඔවුන්ට ඔවුන්ටම ප්‍රශ්න කීපයක පෙළෙනවා. ග්‍රාමීය ජනතාව විශාල දුප්පත්භාවයක පෙළෙනවා. එනිසා අපි නාගරික ග්‍රාමීය ભેදකින් තොරව මේ ජීවිතයේ අහිමි වී තිබෙන පුරවැසියන්ට මේට වඩා හොඳ ජීවිතයක් අරන් දෙන්න කරන්න පුළුවන් රටක් මේ. අපි එකින් එක පටන් ගන්න මේ රට හදන්න.
මේ රට හදන්න නම් පළමු කොටම වංචාව දූෂණය නාස්තියෙන් තොර රටක් ජාතික ජන බලවේගය අපි එක හදනවා. ඔබට වංචාව අවශ්‍යම නම් හොරකම නාස්තිය තියෙන රටක් ඕන නම් අන්න තෝරගන්න ඉන්න සජිත්ව ඕන කතරයක් ගන්න නේද? හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් නැති එක අප්සෙට් වගේ නම් එහෙම හිතනවා නම් දෙන්න ඡන්දය ඒගොල්ලන්ට. හැබැයි හොරකම නතර කරන්න ඕන ආණ්ඩුවක් හදන්න ඕන නම් ජාතික ජන බලවේගය අපිට දෙන්න අපි මේ වැඩේ කරනවා. ලයිට් බිල අපි 3/1කින් අඩු කරනවා. ඉතාමත් කෙටි කාලයක රුපියල් 3000 බිල 2000 කරන්න පුළුවන්. රුපියල් 9000 බිල 6000 කරන්න පුළුවන්. හොරකම නැති කරලා LNG වලින් ක්‍රියාත්මකට බලාගාර පද්ධතියට පණ දීලා පුනර්ජනනීය බලශක්තියට ඉස්සරහට ගෙනාවොත් තවත් අඩු කරන්න පුළුවන් විදුලි බිල ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කරන. මේ තෙල් මිල අඩු කරන්න පුළුවන්. වංචාව දූෂණය නැති කරලා තමුන්නාසල තෙල් ටිකත් මේට වඩා අඩු මිලකට දෙන්න ජාතික ජන බලවේගය ආණ්ඩුව කටයුතු කරනවා. ඊළඟ ආහාර පාන ගන්න විදියක් නැහැ. මේවට ගණන් ලෝකේ කොහෙවත් ගොඩක් රටවල් වල කන බොන දේවල් වලට බදු ගහන්නේ, ඉගෙන ගන්න උපකරණ වලට බදු ගහන්නේ, ලෙඩක් හැදුනාම කරන පරීක්ෂණයට බදු ගහන්නේ. අපි පළවෙනි අයවැලියකෙනින්ම ඒ බද්ද අයින් කරනවා. මොකද ජනතාවට ජීවත් වෙන්න බැරුව රටක් හදනවා ගැන පම්පෝරි ගහලා වැඩක් නැහැ. ජනතාවට කණ්ඩ නැතුව එදිනදා ජීවිතය ගත කරගන්න නැතුව නේද? ගෙදර ලයිට් එක තිබ්බට ලයිට් එක දාන්න නැතුව, ගෙදර ඒසී එකක් තිබ්බට ඒසී එක දාන්නේ නැතුව මොකටද ජීවිතය? එනිසා අපි සාමාන්‍ය ජනතාවගේ ජීවිතේ සාමාන්‍ය තත්ත්වයට ගේනවා ඉස්සරලම. එනිසා අපි මේ රටේ ප්‍රතිරූපය පියවරෙන් පියවර ගොඩනගලා අපි අපේක්ෂා කරන අවුරුදු කීපයක් යනකොට අපේ රටේ සංචාරකයන් 140ක් ලංකාවට ගෙනීම සඳහා අපි සලස්ම හදලා තියෙනවා. එතකොට අපි එක සලස්ම හදන්න ඒ සඳහා මැදිහත් වෙන්න. හැබැයි ඔබ හෝටල් හදන්න, මග පෙන්වන්න හදන්න, අවශ්‍ය වෙන හයර් දුවන්න වාහන ගේන්න. ඒක ඕගොල්ලන්ගේ වැඩේ. අපේ වැඩේ මොකද්ද? ඊට අවශ්‍ය වෙන සහාය දෙන එක. අන්න එහෙමයි රටක් ඉස්සරහට යන්නේ.